සුබදවසක් මගිතන්නේ මේ නාකි හම්පඩ පප්පලා සහ මද කිපුණු තරුණ පරම්පරාව මේක තමයි මාතෘකාවාද. මම හිතන්නේ මේ මේ පාර්ශව දෙක, ඒ කියන්නේ ටිකක් පැරණි පරම්පරාව, වැඩිහිටි පරම්පරාව, වයසට ගිය පරම්පරාව සහ නැගීගෙන එන තරුණ පරම්පරාව අතර තියෙන ගැටුම, මං හිතන්නේ ඒක බොහොම හැමෝම පිළිගන්න එකක්, එහෙම එකක් තියෙන බව. ඒ වගේම තමයි අපි දන්නවා වැඩිහිටියෝ කරන සංවාදවලදී බොහෝ විට කියනවා දැන් හැදෙන කොල්ලු මුං කියලා තමයි පටන් ගන්නේ. හැබැයි ඒ අයට මතක නැහැ ඒගොල්ලො තරුණ කාලේ ඒගොල්ලන්ගේ දෙමාපියන් සහ ඒගොල්ලන්ගේ වැඩිහිටි පරම්පරාව ඒගොල්ලන්ටත් ඔය හැන්දෙම බෙදුවා කියලා. ඒ කියන්නේ ඔය ඔය චෝදනාවම එල්ල කරා කියලා මතක නැහැ. එතකොට මේ දැන් හැදෙන කොල්ලු අමුතුයි කියලා කිව්වහම ඒක සදාකාලික නියාමයක් කියන එක. ඒක අදියේ එකක් නෙවෙයි. මේක පරම්පරා ගානක් තිස්සේ අපි දන්න ඉතිහාසය තුළ පැතිරිච්ච එකක්, පැවතිච්ච එකක්. මේක නිසා තමයි ලෝකෙ ඉස්සරහට ගියේ. ඒ කියන්නේ වැඩිහිටි පරම්පරාව කරපු දේවල්ම තරුණ පරම්පරාවත් කරා නම් ඒ වැඩිහිටියන්ගේ තිබිච්ච ඔළුවේ තිබිච්ච කුණු කන්දල් ඒවම දරාගෙන හිටියා නම් මේ ලෝකෙ අලුත් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේක තමයි සත්‍ය, මේ සත්‍යයට මුහුණ දෙන්න ඕන. දැන් අපි දන්නවා මේ සංස්කෘතිය කියලා එකක් තියෙනවා. දැන් මේ සංස්කෘතිය කියන්නේ මොකද්ද? මේ පැරණි පරම්පරාව අලුත් පරම්පරාවට උරුම කරලා දෙන දේ. එතකොට මේ ගැටුම බොහෝ විට සංස්කෘතික කාරණා ඔස්සේ දිගහැරෙනවා. අපි ඒකත් මතක තියාගමු මේ සංවාදය දිගට ගෙනියනකොට. දැන් අපි දන්නවා දැන් මලක් පොහට්ටුවක් හැටියට තිබිලා මේක පිපෙනවා. පිපිලා එක තැනකට ආවහම පස්සේ මල එහෙම් පිටින්ම ඒකේ ස්වභාවය හැඩය ගන්නවා. ඊට පස්සේ වෙනස් වෙන්නේ නැහැ. මේ වගේම දෙයක් මිනිසුන්ට සිද්ධ වෙනවා. ඒ කියන්නේ අවුරුදු 25 30 කාලේ වෙනකොට කෙනෙකුගේ ස්වરૂපය හැදිලා ඉවරයි. එයාගේ ආචාර ධර්ම පද්ධතිය හැදිලා ඉවරයි. එයා අනුගමනය කරන හර පද්ධතිය හැදිලා ඉවරයි. එයා මොනවද පිළිගන්නේ, මොනවද බැහැර කරන්න කියන එක හැදිලා ඉවරයි. එයාගේ සංස්කෘතිය හැදිලා ඉවරයි. එතකොට මම කියන්නේ ඒකෙන් අදහස් වෙන්නේ මේ මලක් වගේම එහෙම පවතිනවා කියලා නෑ. සමහර අය තවදුරටත් වෙනස් වෙනවා. මොකද ඔවුන් වෙනස් වෙන්න සූදානම් නිසා. හැබැයි බහුතරයක් දෙනා ගැන මම කියන්නේ ඒ අය වෙනස් වෙන්න සූදානම් නෑ. ඔවුන්ට ඒ කාලේ අවුරුදු 25 30 වෙනකොට උරුම කරගත්ත සංස්කෘතිය කරතියාගෙන, ඒ සංස්කෘතික කුරුසය කරතියාගෙන තමයි ඔවුන් ඊළඟට තමන්ගේ ජීවන ගමේ ඉස්සරහට යන්නේ. එතකොට දැන් තරුණ පරම්පරාව දැන් මේ මේගොල්ලෝ වැඩිහිටි බවට පත් වෙලා ඊළඟට එන තරුණයෝ ඒ තමන්ට තිබිච්ච සන්දර්භය ඇතුළේ, ඒ තමන්ගේ තරුණ කාලේ තිබිච්ච ලෝක දැක්ම ඇතුළේ, ඒ ලෝකේ තිබිච්ච සන්දර්භය ඇතුළේ තමයි තමන්ගේ හරපද්ධතිය හදාගන්නේ. ඒ නිසාම ඒක අර පැරණි පරම්පරාවේ හරපද්ධතියට වඩා වෙනස්. උදාහරණයක් හදලා ගත්තොත් අපේ අම්මලා තාත්තලා වැඩි දෙනෙක් බහුතරයක් යෝජනා වලින් තමයි කසාද බැද්දේ. දැන් අපේ પરම්පරාවට එද්දී ඒ தත්ත්වය වෙනස් වුණා. මං හිතන්නේ ඒ යෝජනා වලින් කසාද බැන්ද කොටසකුත් හිටියා. හැබැයි බහුතරයක් හෝ සැලකියුතු පිරිසක් තම තමන් එකිනෙකා අඳුනගෙන ප්‍රේම සම්බන්ධතා වලින් විවාහ දිවිටපත් වෙච්ච අයත් හිටියා. ඉතින් දැන් වෙනකොට යෝජනා බොහෝ විට අඩු වෙලා තියෙනවා. ඊට වඩා වෙනත් උපක්‍රම මිනිස්සු හොයාගෙන තියෙනවා එකිනෙකා අඳුනගන්න සහ කූඩුවෙන්. එතකොට දැන් මේක සංස්කෘතික වෙනසක්නේ. එතකොට මේ මේ සංස්කෘතික වෙනස ඒ ලෝකේ තියෙන සන්දර්භය අනුව තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ අලුත් පරම්පරාව අපි වගේ නෙවෙයි කියන එක ඇත්ත. එහෙම වෙන්න ඕන. එහෙම නොවුනොත් තමයි ප්‍රශ්නේ. මෙන්න මේක පිළිගන්න එක තමයි වැඩිහිටියෝ හැටියට පළමුවෙන්ම කරන්න තියෙන දේ. එතකොට තරුණයින්ගේ පැත්තෙන් ගත්තොත් දැන් මං කිව්වා මද කිපුණු තරුණයෝ. දැන් මොකද්ද මේ අන්තවාදී කියන්නේ වාමාංශික ලදරු වලිප්පුවකි කියලා මේ ලෙනින් පොතක් ලියනවා.
ඉගැන්නේ මේක අදහස මේ ආවේගශීලිත්වය මත විතරක් පදනම් වෙලා ගන්න ක්‍රියාමාර්ග ගුත් තරුණු පරම්පරා බොහෝ විට ආවේගශීලි හැඟින් බර. ඉනිසා ඒක මත විතරක් පදනම් වෙලා ගන්න තීරණ සමහරට වැරදෙන්න පුළුවන්. ඒනිසාම සමාජය ලෝක අර්බුදයකට යන්න පුළුවන්. ඉනිසා එක්තරා දුරකට නියාමනයක් මේ වැඩිහිටි පරම්පරාවතින් සිද්ධ වෙනවා. ඉනිසා මම දකින්නේ මේ පරම්පරාතර ගැටුමක් වෙනුවට මේ පරම්පරාතර සංවාදයක් විවෘත සංවාදයක් සිද්ධ වෙනවන ඒක තමයි හොඳ කියලා. දැන් අපි සංස්කෘතිය ගැන කිව්වා. මොකද මේ ගැටුම් බොහොම එක ඇතුලේ තියෙන සංස්කෘතිය. ඒ කියන්නේ අපි කරන්න ඕනේ මොනවද නොකරන්න ඕනේ මොනවද කියන කාරණය සම්බන්ධයෙන් පරම්පරා දෙක අතර තියෙන විරසක අරතරය ඒක තමයි මේ සංස්කෘතික ගැටුම් කියලා මම අදහස් කරේ. දැන් යම් කිසි කෙනෙක් සංස්කෘතිය රැකගන්න ඒක කර තියාගන්න පෙළඹෙනවා නම් අපිට ඒ අය ගැන හිතන්න වෙන්නේ ඔවුන් අයිති අර නාකි හම්පඩ පප්පලගේ පරම්පරාවට කියලා. මොකද මේ සංස්කෘතිය කියන එක වෙනස් වෙන දෙයක්. ඒක තියෙන සන්දර්භයනු වෙනස් වෙන දෙයක්. ඒ නිසා ඒක සංවාදයට සුදුසු දෙයක්. ඒක ප්‍රශ්න කළ යුතු දෙයක්. ඒක රැකගත යුතු එකක් එකකට වඩා ඒක ප්‍රශ්න කළ යුතු එකක් හැටියට දකිනවා නම් මේ ගැටුම එක්තරා දුරකට අවම කරගන්න අපිට ඉඩ තියෙනවා. ඒ වුණාට අර මං කියපු වයසක පරම්පරාවේ බොහෝ දෙනෙක් මේ සංස්කෘතිය රැක ගැනීම සඳහා කොන්දේසි විරහිතව පෙනී හිටිනවා. එතකොට ගණිකා වෘත්තිය නීතිගත කරන්න කියන යෝජනාව ආපුවාම මේ සංස්කෘතික කුරුසයෙන් තමයි ගහලා දාන්නේ. සංස්කෘතිය අපෝ ඒක බෑ. එතකොට දැන් මේ ඒ නිසා මම යෝජනා කරන්න කැමති ඒක පොඩ්ඩක් බිමින් කියන්න. මේ පරම්පරා අතර සාකච්ඡාව මේ අලුත් අදහසා පැරණි අදහස අතර සාකච්ඡාව ඉදිරියට ගන්න. සංස්කෘතිය කියලා එකක් දාලා වහගන්න හදන්න එපා. මේ හැම එකක්ම විවෘතව කතා කරන්න ඕන ඒවා. අන්න ඒ විදිහට මේක දිහා බැලුවොත් මේ ගැටුම අඩු කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ලෝකය රට ඉදිරියට යන වේගය වැඩි කරගන්න පුළුවන්. අපි තවදුරටත් පැරණියව කරතබා ගැනීම හරහා සිද්ධ වෙන්නේ ඒ ගමන අඩාල වෙන එක. ඒකට බැරි බර දරාගෙන ඉන්න එක. ලොකු බරක් හරි තියාගෙන දිගු ගමනක් යන්න බෑ. විශේෂයෙන්ම ගිරිදුර්ග තරණය කරන්න බෑ. ලෝකය ඇවිල්ලා ඉන්න තැන තමයි අපිට අභියෝග රසක් තියෙනවා. ඒ අභියෝග ජය ගන්න නම් මේ පැරණි කුරුසේ බිම තියන්න ඕන. එතකොට අන්න ඒ යෝජනාව තමයි මම කැමති අද කරන්න. එතකොට මේ වැඩිහිටි පරම්පරාව සහ තරුණයින් අතර මේ ගැටුම සංවාදයකට තුඩු දීලා එතකොට මේ තරුණ පරම්පරාවේ හැඟීම් තේරුම් ගන්න එක තැනකට ගිහිල්ලා අපි මේ මේ මේක මේකෙන් නිසි ඵල ලබා ගන්න ඕන කියන අදහසේ තමයි මම ඉන්නේ. එතකොට ඒ නිසාම ගණිකා වෘත්තිය ගැන නැවත කතා කරන්න ඕන. සමරිසි අයිතිවාසිකම් ගැන නැවත කතා කරන්න ඕන. ලිංගික නිදහස ගැන කතා කරන්න ඕන. ආදරයේ එළිපිට ප්‍රකාශ කිරීමේ නිදහස ගැන කතා කරන්න ඕන. මේ වගේ දේවල් ගණනාවක් තියෙනවා අපිට එළියට අරගෙන බය නැතුව කතා කරන්න ඕන ඒවා. හැංගිලා අම්මලගේ චීත්තස්සේ ඉඳගෙන කතා කරනවා වෙනුවට විවෘතව ලෝකෙට ඇවිල්ලා කතා කරන්න ඕන මාතෘකා බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි මේ ගැටුම සංවාදයක් බවට පෙරලගමු. ඒක තුල මේ සමාජය ඉදිරියට ගෙනියන්න ඕන කොහොමද කියන එක ගැන කල්පනා කරමු. අද දවසේ පණිවිඩය ඒකයි. එහෙමනම් අපි ගිහිල්ලා එන්න. බොහොම ස්තුතියි. සුබ දවසක්.